සුබ දවසක්. අද රිසර්ච් මෙතඩොලොජි 6 වෙනි එපිසෝඩ් එක. අපි ඉන්නේ චැප්ටර් 3 වල. ඒ කියන්නේ අපි චැප්ටර් 3 එපිසෝඩ් කීපකින් තමයි කරන්න කියලා මම ඔබට පහුගිය වීඩියෝ එකෙන් කතා කළා. මේ වෙනකොට ඔබ අපේ නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න Success Club YouTube නාලිකාව. ඒ විතරක් නෙවෙයි. ඔබ මේ වැඩසටහන නරඹන්න කලින් පරණ වැඩසටහන් ටික නරඹලා එන්න. එතකොට තමයි මේකේ ඕඩර් එකකට ඔබට රිසර්ච් ගැන හරියටම ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. අපි එක දිගට චැප්ටර් දෙකක් කතා කරා. දැන් මේ තුන්වෙනි චැප්ටර් එකේදී පළවෙනි කොටස විදිහට අපි conceptual framework එක හදාගන්නේ කොහොමද කියලා ඔබත් එක්ක discuss කරා. ඒකෙදි variables හොයාගන්නේ කොහොමද, hypothesis testing වලට hypothesis නිර්මාණය කරගන්නේ කොහොමද කියන කාරණය අපි කතා කළා. ඉතින් අද දවසේ අපි කතා කරන්නේ research philosophy කියන කාරණය. එහෙම නැත්නම් research philosophy එක නිර්මාණය කරගන්නේ කොහොමද කියන කාරණේ. සාමාන්‍යයෙන් ඔබ දන්නවා PhD එකක් කියලා කියන්නේ Doctor of Philosophy වගේ කතාවක්. එතකොට ඒ කියන්නේ මේ රිසර්ච් එකදී අපිට වැදගත් වෙනවා philosophy එකක්, එහෙම නැත්නම් දර්ශනයක් කියන එක. එතකොට මේ research philosophy එක කියන්නේ ඔබ research එකක් කරා උත්සාහ කරන්නේ අලුත් දැනුමක් ලෝකයට හොයලා දෙන්න. ඉතින් ඒ නිසා මේ philosophy එක නිර්මාණය කරගන්නේ කොහොමද කියන කාරණේ තමයි අද අපි කතා කරන්නේ. මේ philosophy එක නිර්මාණය කරගන්න යාමේදී ඔබ ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. ඉතින් මේ කාරණා දෙක, එහෙම නැත්නම් අපි උදාහරණයක් විදිහට ගහක් නම් මේ research මේ philosophy එක කියන්නේ ගහක් නම් ඒකේ මේ මුල් ටික කොහොමද තියෙන්නේ කියන එක තමයි මේ philosophy එකේ මේ කාරණා හරහා අපි කතා කරන්නේ research methodology තුලින්. ඒතකොට මේ methodology වල මේ කාරණා දෙක ප්‍රධාන වශයෙන් අපි කියනවා ontology, අනිත් එකට අපි කියනවා epistemology කියලා. ontology and epistemology කියලා කියනවා. ontology කියලා කියන්නේ බොහොම සරලව ඔබට කිව්වොත් ඔබ ලෝකයේ දෙස දකින ආකාරය. එහෙම නැත්නම් epistemology කියලා කියන්නේ ඔබ මෙන්න මේක ඉන්වෙස්ටිගේට් කරන්න යන ආකාරය. එතකොට මේ දෙක තමයි research එකදී philosophy එක විදිහට අපි දකින්නේ. ඔබට කිව්වා මම මගේ research එක විදිහට PhD එකේ තෝරගත්තේ work life balance and workplace performance කියන එක. එතකොට මේකෙදි ඉම්පැක්ට් කියලා කැලක් ආවා. එතකොට දැන් මෙන්න මෙතනදී මෙන්න මේ ontology එහෙම නැත්නම් අපි දකින ආකාරය ගැන කතා කරන්න යනකොට මේක ඉතාමත් වැදගත් කාරණයක්. ඔබට තේරෙනවා මේ වචනය තුල work and life කියලා වචන දෙකක් ගැබ් වෙනවා. work and life කියලා වචන දෙකක් ගැබ් වෙනවා. එතකොට මේ රිසර්ච් එක අපි කරන්න යනකොට අපි කාවද තෝරගන්නේ? මේක වැදගත් කාරණයක්. එතකොට මම දැන් work life එකේ impact එක බලන්න අපි ප්‍රධාන වශයෙන් මේක marriage life එකක් තියෙනවා නම් තමයි හොඳ වෙන්නේ කියලා මට හිතෙනවා. මොකද marriage life එකදී එන ප්‍රශ්න වැඩි සාමාන්‍ය දෙමව්පියොත් එක්ක ඉන්න life එකට වඩා. ඒක නිසා මම මේ රිසර්ච් එක කරන්න තෝරගන්නේ කසාද බැඳපු අය, එහෙම නැත්නම් married අයව තමයි තෝරගන්නේ. එතකොට මම මෙතනදී life කියලා ගන්න එයා ගෙදර ගත කරන ජීවිතය, work කියලා ගන්න එයා වැඩ කරන තැන ගත කරන ජීවිතය. එතකොට මෙන්න මේ ontology එක ගැන අපි කතා කරද්දී අපි කෙලින්ම අපි තීරණය කරනවා මේ වැඩ කරන කෙනෙක්ගෙන් වැඩ ජීවිතය ගැන අහන්න හොඳම තැන තමයි work කරන තැන කියලා අපි හිතනවා. වැඩ කරන කෙනෙක්ගෙන් වැඩ ජීවිතය ගැන අහන්න හොඳම තැන work කරන තැන, ඒ කියන්නේ ඔෆිස් එක තමයි කියලා අපි හිතනවා. හැබැයි මෙයා ගෙදර ආවට පස්සේ ආ father වෙනවා, husband වෙනවා, එහෙම නැත්නම් එහෙම මොකක් හරි එයාගේ රෝල් එක වෙනස් වෙනවා. එතකොට ගෙදරදී අපි ආ ගෙදර father විදිහට ඉන්නකොට වැඩ කරන තැන ගැන අහුවොත් අන්න එතනදී අපිට වැඩ කරන තැන ගැන හරි උත්තරයක් එයිද නැද්ද මෙන්න මේ කියන question එක අපිට එනවා. සමහර විට යාට අපිට ගෙදර ගැන මේ life කියන එක ගැන දැනගන්න ඕන වෙනකොට අපි ගෙදර ගිහිල්ලා තමයි ඒත් එක්ක question කරන්න ඕනේ. හැබැයි අපි හිතනවා ඔෆිස් එකේදී මේ දේ කරොත් අපිට මොකද්ද වෙන්නේ, සමහර විට අර ගෙදර ගැන හරි feedback එකක් එන්නේ නැති වෙයි කියලා අපි හිතනවා. මෙන්න මෙහෙම කොටස් දෙකක්. එකක් තමයි අපි හිතනවා මෙයාගෙන් අපිට හරිම outcome එක ගන්න පුළුවන් වෙන්නේ එයා වැඩ කරන තැන ගැන නම් වැඩ කරන තැනදී. අපි හිතනවා මෙයාගෙන් අපිට හරිම outcome එක ගන්න පුළුවන් වෙන්නේ එයාගේ ගෙදර ජීවිතය ගැන නම් ගෙදර ඉන්න තැනදී කියලා අපි හිතනවා. ඒ වගේම අපිට තව පැත්තකින් හිතෙන්න පුළුවන් නෑ අපි කොහෙදී ඇහුවත් මෙයා ඒ අදාළ ප්‍රශ්නයට අදාළව හරි උත්තරේ දෙනවා. ඒ කියන්නේ අපි වැඩ කරන තැනදී ගෙදර ගැන ඇහුවත්, ගෙදරදී වැඩ කරන තැන ගැන ඇහුවත් අපිට මෙයාලා උත්තරේ දෙන්න පුළුවන් කියන කාරණා දෙක අතරේ අපි දෝලණය වෙනවා. එතකොට මෙන්න මේකෙදී අපි කොහෙදී මේ ප්‍රශ්නේ ඇහුවත්, උදාහරණයක් විදිහට අපි Google form එකක් යවුවොත් fill කරලා එවන්න කියලා අපි question එකක් අපි Google form එකක් විදිහට යවනවා. එතකොට එයා සමහරට ගෙදර ඉඳන් පුරවන්න පුළුවන්, එයා සමහරට ඔෆිස් එකේ ඉඳන් පුරවන්න පුළුවන්. ඒක මේ කාරණේදී අපි හිතන්නේ මේ ඔබ්ජෙක්ට් එක අපි බලාපොරොත්තු වෙන කෙනා කොහේ හිටියත් ප්‍රශ්නයක් නෑ කියන එක. මෙන්න මේකට අපි කියනවා ඔබ්ජෙක්ටිවිසම් කියලා. අපි ඒකට කියනවා ඔබ්ජෙක්ටිවිසම් කියලා.
අපි කියනවා. එතකොට අපි ගන්නේ අපේ sample එක. එහෙම නැත්නම් අපි තෝරගන්න කියන අපේ objective එක කවුරුණත් කොහේ හිටියත් ප්‍රශ්නයක් නැහැ. අපේ ගැටලුවට යාට උත්තරේ දෙන්න පුළුවන්. අපි අහන question එකකට එයාට උත්තරේ දෙන්න පුළුවන් කියන කාරණේ. ඒ වගේම අපි ඊළඟට හිතනවා නෑ එහෙම බෑ අපි මේ සයිට් එකට යන්නට ඕනේ උදාහරණයක් විදියට නන්දසේන රත්නපාල මහත්මයාගේ ශ්‍රී ලංකාවේ යාචකයෝ කියන එක ඔබ දන්නවා දැන් එතකොට යාචකයා ගැන ප්‍රශ්නයක් වලියක් හදලා යාචකයාට කොහෙදිවත් ඒක දීලා හරියන්නේ නෑ කියලා තන හිටපු නන්දසේන රත්නපාල මහත්මයා යාචකෙක් විදියට යාචකයා ළඟට ගියා ඉංගා කනගමන් මේක කරා අන්න ඒක ඒ වගේවට අපි කියනවා කන්ස්ට්‍රක්ටිවිසම් කියලා අපි ඒවට කියනවා කන්ස්ට්‍රක්ටිවිසම් කියලා කියනවා. එතකොට ontology එක කොටස් දෙකකට කැඩෙනවා. ඒ තමයි objectivism and constructivism කියලා. එතකොට මෙන්න මේ කාරණේ පිළිබඳ ඔබ අවබෝධයක් ලැබිය යුතුමයි. එහෙනම් රිසර්ච් ෆිලොසොෆි එක කියන කොටසේ අපි ඉන්නේ. රිසර්ච් ෆිලොසොෆි එකේ කාරණා දෙකක් අපි කතා කරනවා. ඒ තමයි ontology අනික epistemology. ඒකේදී අපි ප්‍රධාන වශයෙන් කතා කරනවා objectivism කියන්නේ මොකද්ද? ඒ වගේම අපි කතා කරනවා constructivism කියන්නේ මොකද්ද කියන එක. ඉතින් මම පැහැදිලිවම කිව්වා කොහේ හිටියත් අපිට අදාළ ප්‍රශ්නෙට උත්තරය දෙනවා කියන එක අපි objectivism විදිහටත් අපි එහෙම නැහැ අපි සයිට් එකට ගිහිල්ලා ඒ කියන්නේ වැඩ කරන කෙනා ගැන හොයන්නේ වැඩ කරන තැනට ගිහිල්ලා මේකට අපි කියනවා constructivism කියන කාරණේ. එන්න ඒක නිසා මේක මේ කියන කොටස් වලට බෙදලා ගත යුතුයි. ඊළඟට අපි යන්නේ epistemology කියන කාරණයට. දැන් මෙතනදී අපේ මෙන්න මේ ontology එක හැසිරෙන ආකාරයට තමයි epistemology එක හැසිරෙන්නේ. ඒ කියන්නේ ontology එකේදී අපි හිතපු දෙයට අදාළව තමයි epistemology එක හැසිරෙන්න පටන් ගන්නෙ. epistemology එක හැසිරෙන ආකාරය පිළිබඳ ගද්දී ඒකෙදී අපි කාරණා දෙකක් පිළිබඳව කතා කරනවා. උදාහරණයක් විදිහට අපි හිතනවා 1000ගෙන් 100ක් තෝරලා ඒ 100 දෙනාව ටෙස්ට් කරාම මේ 1000ම හිතන දේ මේ 100 දෙනාගේ පිළිඹු වෙනවා කියලා අපි හිතනවා. ඒ කියන්නේ අපිට ලක්ෂයක් පිළිබඳ හොයන්න ඕනේ. හැබැයි අපිට ලක්ෂය ගාවටම යන්න බෑ. එහෙනම් අපි 100ක් සිලෙක්ට් කරනවා. ඒ ලක්ෂෙම හිතන දේ මේ 100 sample එකක් විදිහට ගත්තාම මේගොල්ලෝ හිතනවා කියලා අපි හිතනවා. එතකොට මේ 100 හිතන දේ තමයි ලක්ෂෙම හිතන්නේ කියන විදිහට අපි හිතනවා. අපි මේකට කියනවා epistemology එකේදී positivism කියලා. අපි මේකට කියනවා positivism කියලා. ඒ කියන්නේ අපි හිතනවා ලක්ෂයක් ඉන්නවා අපි 100ක් තෝරගන්නවා. එතකොට මේ 100 හිතන විදිහ අර ලක්ෂය හිතන විදිහත් එක්ක සමානයි කියලා. ඒ වගේම මේකේ අනිත් පැත්ත හිතෙන්න පුළුවන්. ඒ තමයි අපි හිතනවා නෑ මේ 100 හිතන විදිහ නෙවෙයි අර ලක්ෂය හිතන විදිය. එහෙනම් ඒ ලක්ෂය හිතන විදිය ඉත් බලන්න අපිට වෙන වෙනම එකිනෙකා ගැන කතා කරන්න වෙනවා. එතකොට අපි තීරණය කරනවා රයිට් මේකෙදී අපිට මෙහෙම sample එකක් අරන් කරන්න බෑ. අපි 10 දෙනෙක් interview කරලා ඒ 10 දෙනා විදි 10ක් කියන එක අපි හිතනවා. එහෙම අපි හිතනවට ඒ කියන්නේ 10 දෙනෙක් ගත්තොත් 10 විදියක්. එහෙනම් අපි sample එකක් නෙමෙයි කරන්නේ. අපි ඒකට කියනවා interpretivism. Interpretivism කියලා කියනවා. මේකෙදී අපි කරන්නේ ඇත්තටම sample එකක් නෙවෙයි ගන්නෙ අදාළ පුද්ගලයා අදාළ විදියට interview කරන්න වෙනවා. එහෙනම් අපි කතා කරා ontology and epistemology කියන එක. ඒකෙදී අපි ontology එකේදී අපි objectivism කිව්වා constructivism කියලා කිව්වා. ඒ වගේම positivism සහ interpretivism කියන එක ගැන අපි කතා කරා. දැන් ඔබට මම මෙතනදී පැහැදිලිවම කියන්නේ බොහෝ වෙලාවට qualitative research වලදී තමයි මෙන්න මේ interpretivism. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට constructivism කියන එක භාවිතා කරන්නේ. හැබැයි quantitative research වල අපි ගොඩක් වෙලාවට objectivism කියන එක එහෙම නැත්නම් positivism කියන එක භාවිතා කරනවා. එහෙනම් අපි මේ රිසර්ච් ෆිලොසොෆි එක ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන්ම ontology and epistemology ගැන කතා කරන්න ඕනේ. ඒක ontology ගැන කතා කරද්දී අපි තීරණය කරනවා මේක අපි සයිට් එකට ගිහිල්ලා කළ යුතුද එළියේ ඉඳන් එහෙම නැත්නම් කරන්න පුළුවන්ද කියන එක. එතකොට අපි අදාළ තැනට ගිහිල්ලා නම් ඔවුන්ව ඉන්ටර්විව් කරන්නේ. ඒ කියන්නේ වර්ක් කරන තැනට ගිහිල්ලා වර්ක් ගැනත්, ගෙදරට ගිහිල්ලා හෝම් ගැනත් නම් අපි ඔවුන්ව ඉන්ටර්විව් කරන්නේ. අපි ඒකට කියනවා constructivism කියලා. හැබැයි අපි හිතනවා නෑ කොහේ හිටියත් මෙයා අපිට අදාළ උත්තරේ ලබා දෙයි කියලා. අපි ඒකට කියනවා objective විසම් කියලා. එතකොට ඒකට අනුව තමයි epistemology එක නිර්මාණය වෙන්නේ. epistemology එකේදී අපි තීරණය කරනවා ලක්ෂයක් ගැන අධ්‍යයනය කරන්න අපිට 100ක් දිහා බැලුවම ඇති කියන කාරණය. අන්න එතනදී අපි කියනවා epistemology එකේ හැටියට positivism කියලා. ඊට පස්සේ අපි තීරණය කරනවා අපි තව දෙවෙනි කාරණේ විදිහට අපි හිතනවා නෑ එහෙම හරියන්නේ නෑ. අනිවාර්යෙන්ම 10 දෙනෙක් නම් ඒ 10 දෙනාවම ගිහිල්ලා අපි හම්බ වෙන්න ඕනේ කියන කාරණය. අපි ඒකට කියනවා interpretivism කියන කාරණය. බොහෝ වෙලාවට constructivism සහ interpretivism කියන මේක අපි පාවිච්චි කරන්නේ qualitative research වලදී. හැබැයි quantitative අවස්ථාවල අපි objectivism සහ positivism කියන එක භාවිතා කරනවා. දැන් ඔබට මෙන්න මේ කාරණා ටික ඉගෙන ගත්තට පස්සේ ඔබ ඊට පස්සේ මෙන්න මේ chapter එක ලියන්න පටන් ගන්නට ඕනේ. එහෙනම් research philosophy එක ඔබ මුලින්ම ලියන්න වෙනවා ඔබේ research එකේ. research philosophy එක ඔබ ලියද්දී ඔබ
කාරණා කීපයක් ඔස්සේ පල්ලෙහාට ලියාගෙන යනවා. ඒකේ අංක 1 ඔන්ටොලොජි. ඔන්ටොලොජි කියන එක ඔබ ලියනවා. එතකොට මේ ඔන්ටොලොජි එක යටතේ ඔබ ලියන්නට ඕනි what is ontology කියන කාරණය. What is ontology? මේක ඔබ define කරන්න. එතකොට මේක ඔබ එක ඡේදකින් define කරනවා. ඊට පස්සේ දෙවැනි එක ඔබ කරනවා what are the type of ontology? Types of ontology. ඔබ define කරනවා. ඊට පස්සේ types මොනවද අපි කිව්වා objectivism and constructivism කියන එක. එතකොට types දෙකක් තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක which type you are going to choose. මොකද්ද ඔයා තෝරගන්න යන type එක? දැන් මොකක්ද ontology කියන්නේ? Ontology types මොනවද? තුන්වෙනියට ඔබ කතා කරන ඡේදෙන් මොනවද ඔයා තෝරගන්න යන්නේ? ඊට පස්සේ ඇයි ඔයා ඒක තෝරගත්තේ? Why? මෙන්න මේ කාරණා හතර ඔබ කතා කළ යුතුයි. එතකොට අපි research philosophy එක ගැන ලියන්න පටන් ගන්න. ඒකෙදි අපි ontology ගැන ලියනවා. Ontology වලදී ප්‍රධාන වශයෙන් ඔයා ඒකේ types දෙක මොකද්ද? ඒ types හරහා ඔබ ඔයා තෝරගත්තේ මොකද්ද? ඇයි ඔයා තෝරගත්තේ කියන කාරණය paragraph හතරකින් ඔබේ රිසර්ච් එකේ ලියන්නට ඕනේ. ඊට පස්සේ අපි යනවා epistemology කියන එකට. ඒකෙදිත් මේ විදිහමයි. අපි epistemology කියන කාරණයට යනවා. ඒකෙදිත් ඔයා කියන්නට ඕනේ what is epistemology? ඊළඟට type of epistemology. ඊට පස්සේ which type of epistemology you have choose. ඊළඟට why මෙන්න මේ කාරණේ කතා කරන්න ඕනේ. එහෙනම් මම හිතනවා ඔබට පැහැදිලි කියලා. දැන් අපි ඉන්නේ අපේ රිසර්ච් එකේ chapter 3. එහෙම නැත්නම් රිසර්ච් methodology කියන කොටසේ රිසර්ච් philosophy කියන කෑලේ. අපි conceptual framework එකක් හදන්නේ කොහොමද කියලා පහුගිය episode එකෙන් කතා කරා. අද අපි කතා කරේ තමත් වැදගත් කොටසක්, සාමාන්‍යයෙන් සරලව තේරුම් ගන්න අමාරු කොටසක්. ඒ තමයි රිසර්ච් philosophy කියලා කියන්නේ. එතකොට රිසර්ච් philosophy එකේ හැටියට ඔයා කියන්නට ඕනි මගේ රිසර්ච් philosophy එක මේකයි, මේකේ ontology එක මේක, මේකේ epistemology එක මේක. ontology එකේදී මම objectivism කියන එකට යනවා. ඒකට හේතුව මම රිසර්ච් එක කරන්න යන්නේ මෙන්න මේ විදිහට. මම හිතනවා ඕනම කෙනෙක් ඕන තැනකින් නම් මේ උත්තර දෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඔයා මේක Google survey එකක් කරා යන්නේ නම් මේකට අනිවාර්යයෙන්ම අපිට යන්න වෙන්නේ objectivism කියන එකට. ඊට පස්සේ අපි කියන epistemology එක කියන්නේ මොකද්ද? ඊට අනුව මම කියනවා මම sample එකක් තමයි ගන්නෙ. අරන් sample එක හරහා තමයි මෙන්න මේ ලක්ෂ්‍ය නියෝජනය කරවන්නේ. එතකොට අපිට සිද්ධ වෙනවා ඒකෙදි positivism කියන එකට යන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔබ පල්ලෙහාට ලියාගෙන යනවා justify කරමින් ඔයා ඇයි මේක ගියේ කියලා. එතකොට මෙන්න මේ chapter 3 වල research methodology වල philosophy කියන කොටස අපි කතා කළේ. ඉතින් බොහොම සරලව ඔබට තේරෙන භාෂාවෙන් කියලා දෙන්නයි මට උවමනාව තිබ්බේ. ඒකට හේතුව මේක ඉතාමත් සංකීර්ණ කාරණයක්. හැබැයි ඔබ සරලව මේක දැනගත යුතුයි. එහෙනම් අද එපිසෝඩ් එක මෙතනින් නිමා කරනවා. මෙතනදී අපි philosophy එක ගැනයි කතා කළේ. ඉතුරු එපිසෝඩ් හරහා research methodology ඉතුරු ටික අපි කතා කරමු අනාගතේදී. මෙතෙක් ඔබ අපිව subscribe කළ නැත්නම් subscribe කරන්න අපේ YouTube නාලිකාව success club. ඒ විතරක් නෙවෙයි ඔබේ යාළුවන්ට, ඔබේ මිතුරන්ට research ගැන නිවැරදිව දැනගන්න ඕනි නම් මේක share කරන්න. එහෙම share කරලා ඔබේ යාළුවන්ටත් යමක් දැනගන්න අවස්ථාව සලසලා දෙන්න. ඔබට ජය.